මැතිවරණ කාලයක් ආරම්භ වෙලා තියෙනවා. ජනාධිපතිවරණයට තව දවස් ගානයි තිබෙන්නේ. මාධ්‍ය භාවිතයට නොයෙකුත් බලපෑම් එල්ල වෙනවා. මේ වගේ කාලෙකදී වැඩියෙන් එල්ල වෙනවා. දුෂ්තොරතුරු වගේ ප්‍රවෘත්ති පැලකිරීම් මේ සියල්ල සිදු වෙනවා. මේ කඩතුරාවල් ඉරලා සත්‍ය තීරුම් ගන්න එක ජනතාවගේ යුතුකමක්. අද කඳවුරු දෙක කට්ටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාගේ සමගි ජන බලවේගේ එකතු වීමක් ගැන කතා කරනවා. මම දැක්කා අනුර කුමාර දිසානායක මහත්මයාත් ඒ වගේ අවබෝධයක් තියෙනවා කියලා කතාවක් කරලා තිබුණා. ඇත්තටම සමගි ජන බලවේගේ කියන්නේ මොකක්ද? අපි එක්සත් ජාතික පක්ෂයේම නිර්මාණයක්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයකින් එක්සත් සමගි ජන බලවේගේ නිර්මාණය වුණේ. අපි දුෂ්කර අරගලයක් අවුරුදු ගණනාවක් තිස්සේ කළා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. ඒක ප්‍රතිඵලය තමයි සමගි ජන බලවේගේ නිර්මාණය කිරීම. අද හැම සමීක්ෂණ වාර්තාවකින්ම සජිත් ප්‍රේමදාසයන්ගේ ජයග්‍රහණය ගැන කරුණු සනාතවන වාතාවරණයකදී මේ වගේ දුෂ්තොරතුරු පැලවෙන එක ගැන ජනතාව අවදියෙන් විමසිල්ලෙන් විමසිලිවත්ව සොයලා බලලා මේ කියවිය යුතුයි. මේ කටයුතු ගැන අපිට තිබුණේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක. අපිට තිබුණේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ උරුම ගමනින් එක්සත් ජාතික පක්ෂය බැහැර ගෙනිච්චා. පුද්ගලවාදයක්, පුද්ගල අධිපතිවාදයක්, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නායයාමක් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වෙලා අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලට එක්සත් ජාතික පක්ෂය යොමු කිරීම මේවට විරුද්ධවයි ඒ දුෂ්කර අරගලය කළේ. අන්තිමේදී මතක් වෙනවා මට වැසිල් රාජපක්ෂ මහත්මයා ඒ ගමනට විරුද්ධව අපේ උදවිය අරගල කරන කාලෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක අවබෝධයෙන් සිරිකොත ඉස්සරහා පාරට තාර දාලා අපේ ගමන් වළක්වපු ආකාරය මට මතක් වෙනවා ඉඳගෙන. එදා අපි කළේ ප්‍රතිපත්තිමය අරගලයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පැරණි කඳවුර සමාජ සාධාරණත්වයේ හඹාගිය ඉතිහාසයක් අපට තිබුණා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති පිළිබඳ උරුමයක් අපට තිබුණා. එදා දේශපාලන නිදහස ලබා දුන්නා විතරක් නෙමෙයි, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මහපොළ, ජනසවිය, නිල ඇඳුම් ටික, පොත් ටික, නොමිලේ ඉඩම් බෙදීම, ජනපද ව්‍යාපාර, නිවාස වැඩපිළිවෙල, දුෂ්කර ගම්මානවල දුෂ්කර පවුල්වල දරුවන්ට ජීවත් වෙන්න මගක් සලස්සපු ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙල මට මතක් වෙනවා. ඒ සමාජ ප්‍රජාතන්ත්රවාදී මාවතෙන්, ජනතාවට සංවේදී වෙච්ච මාවතෙන් ඈත් වෙලා අපේ පක්ෂය ජාත්‍යන්තර සංධානයකට සම්බන්ධ කළා. එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා අන්ත දක්ෂිණාංශික ජාත්‍යන්තර දේශපාලන කඳවුරකට එහෙම අපේ පක්ෂය සම්බන්ධ අපේ පක්ෂ සමාජිකත්වයේ විමසීමකින් තොරව එහෙම සම්බන්ධ කළාම අපට සිද්ධ වෙනවා ඒ ජාත්‍යන්තර න්‍යායපත්‍රවල වහල්ලු විදියට වැඩ කරන්න. මේවට විරුද්ධවයි අපි අරගල කළේ. ඒ වගේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නැති කළා. මම ගැන කියනවා නෙමෙයි, මම අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වෙලා හිටියා, තරුණ පිරිමුණේ ලේකම් වෙලා හිටියා, මම බේරුවල සංවිධායක වෙලා හිටියා. මේ තනතුරු වලට මම පත් උනේ වැඩි ජනාය කැමැත්තෙන්. තරුණ සමිති, ශාඛා සමිති, කාන්තා සමිති නියෝජිතගෙනලා තමයි සංවිධායක තීරුවේ දා. මේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ පක්ෂයෙන් බැහැර කළා. මේවට විරුද්ධව අරගල කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක හැපිලා මේ අරගලයේ දිනන්න බැහැයි කියලා හිතලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60 වෙලෙස හිටපු උදවිය 60 ගානක් විතර පක්ෂය අත්හැරලා ගියා. මට මතක් වෙනවා නන්ද මැතිව් මහත්මයා, විජේපාල මෙන්ඩිස් මහත්මයා, දයාරත්න මහත්මයා, සරත් අමුරුගම මහත්මයා, ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහත්මයා, මට පෙළගස්සන්න පුළුවන් මනෝ විජේරත්න මහත්මයා, පෙළගස්සන්න පුළුවන් ධර්මදාස බණ්ඩ මහත්මයා, පෙළගස්සන්න පුළුවන් අපිට. අපි අද එක්සත් ජාතික පක්ෂයේ උද එක්සත් ජාතික පක්ෂය සැබෑ එක්සත් ජාතික පක්ෂය එකේ උරුම ගමන තියෙන්නේ කොතනද, ඒ ප්‍රතිපත්ති කොතනද තියෙන්නේ කියන එක මහජනතාව ඔප්පු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළාට පස්සේ පවත්වපු ඡන්දෙදී ජනතාව තීන්දුව කළා එක්සත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට විරුද්ධව. තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ තීන්දුවට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් 14ක් උදවියත් අලියා ලකුණින් නාම යෝජනා බාර දුන්නා. ජනතාවගේ තීන්දුව ඔවුන්ව බිඳුවට බැස්සීම, සමගි ජන බලවේගයට ආසන 54ක් ලබා දුන්නා. ජනතාව කිව්වේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති තියෙන්නේ සමගි ජන බලවේගය තුලයි කියලා. ඒ නිසා ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිසක් පුද්ගල එකමුතුවකට අපේ කණ්ඩායම සමගි ජන බලවේගය සහ සන්ධානය සූදානම් නැහැ. අද මේ පක්ෂ තුල විවිධ අදහස් දරන විවිධ උදවිය එකතු වෙලා තියෙනවා. ඒ අපේ මූලික ප්‍රතිපත්ති වලට එකඟවයි.
අපි කිය අපට කියන්න බෑ ඒකතු සන්ධානයට එකතු වෙලා තියෙන දේශපාලන පක්ෂත් එක්ක අපිට 100% හැම දෙයක් ගැන එකඟත්වයක් තියෙනවායි කියලා. නමුත් අපේ මුල් මූලික ප්‍රතිපත්තිත් එක්ක එකඟත්වයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය එදා ආරම්භ කරපු ඒ අපේ පැරණි නායකයෝ ලිප්ගල් තුනක් මත ඒ ප්‍රතිපත්ති ගොඩනැගුවේ. එක ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. දෙක සමාජ සාධාරණත්වය. තුන විවිධත්වය තුල එකමුතුව. මේක තමයි ඒ ලිප්ගල් තුන. ඒකට එකඟ වෙලයි. එදා ඩඩ්ලි සිරිනායක මහත්මයාත් ඒ වගේ සන්දාන හැදුවා. මට මතක් වෙනවා 65 දී. චෙල්ලනායක මහත්මයා, තිරුචෙල්ල මහත්මයා ඇමති වුණා. දෙවිඩ නායකයෝ ටික පිළිගත්ත දෙවිඩ නායකයෝ මේ පක්ෂය ඇතුලේ හිටියා. KMP රාජරත්න මහත්මයා අන්ත සිංහල පාදවාදී සිං අන්තවාදී සිංහල පක්ෂයක් කියලා කිව්වේ. ජනතා ජාතික විමුක්ති පෙරමුණ කියලා. එතුමයි පක්ෂය හිටියා. භාෂා පෙරමුණේ නායකත්වය දුන්න ඊරියගොල්ල මහත්මයා හිටියා. දහනායක මහත්මයා හිටියා. හැම ජනකොට සිං බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් මේ හැමෝම එකතු කරගෙන තමයි එදා බලයට පත් කළේ. අද ඒ වගේ පුළුල් සන්ධානයක් මේ ලිප්ගල් තුන මත, මේ මූලික සිද්ධාන්ත මත ඇති කළා. දඩි සිරිනායක මහත්තයට පුළුවන් වුණා 65 ඉඳන් 70 වෙනකම් සම්පූර්ණ කාලය මේ ගෙනියන්න. ඒ විවිධත්වය තුල එකමුතුව ආරක්ෂා කරගෙන දඩි සිරිනායක මහත්තයට මේ රටේ හැම ජනකොටසකම විශ්වාසය තිබුණා. අද මේ රටේ ඉන්න සෑම ජනකොටසකම විශ්වාසය දිනාගත් නායකයින් ප්‍රධාන දේශපාලන බලවේග ඔක්කොම එකතු කර ගන්නට සජිත් ප්‍රේමදාසයන් දක්ෂ වෙලා තියෙනවා. විශ්වසනීය භාවය ගොඩනගාගෙන තියෙනවා. අද උතුරේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, වතුකරේ ප්‍රධාන දේශපාලන පක්ෂ, උතුරේ දේශපාලන පක්ෂ, අනිකුත් සියලුම දේශපාලන පක්ෂ ඉතුමත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. මේ එකතු වෙලා අපි මේ ගමන යන්නට උත්සාහ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ඡන්ද කාලයෝදි පතුරුණ දුෂ්තොරතුරු වලින්, පැලකරන ප්‍රවෘත්ති වලින් කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. අපි දන්නවා අපිට මතක් වෙන්නේ කාදිරතුමා එකවරක් කරපු ප්‍රකාශයක්. අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එතුමන් OIC countries ජාත්‍යන්තර ඉස්ලාමීය රටවල් වල සංවිධානයත් එක්ක, ඒවැයි තානාපතිරුත් එක්ක එතුමන් හම්බ වෙච්ච වෙලාවේ එතුමන් කරපු ප්‍රකාශයක් මට මතක් වෙනවා. මේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවල් පිටිපස්සේ තියෙන ජාත්‍යන්තර න්‍යායපත්‍රවල් ගැන අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ, අපි ගැඹුරින් හොයා බලන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නෑ. මේ දේශීය මුදල් වගේ ගජමිතුරු ධනවාදයෙන් උපයගත් සල්ලි වගේම විදේශීය ජාත්‍යන්තර ආයතන බලවේගවලට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගේ ඒජන්තවරු රටවල් වල පැල කරන්න. ඒ නිසා අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ සල්ලි කන්දරාවල් වලින් පුරවනවා සමාජ ජාලාවල්, වෙබ් අඩවි දැහැ ගන්නවා ඉඳගෙන නොයෙකුත් දේවල් කරනවා. ජසජිත් ප්‍රේමදාසයන්ගේ නම දානකොට මඩ අවලාද නගනවා. ඒ නිසා කඩුතුරාවල් ඉරලා යථාර්ථය තේරුම් ගන්න. අද සමගි ජන බලවේගී මේ අර්බුදයෙන් ගොඩ එන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් ඒක සඳහා අවශ්‍ය නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ, වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ, සූදානමක් තියෙන්න ඕනේ, දක්ෂ කණ්ඩායමක් තියෙන්න ඕනේ. ඒ සූදානම, ඒ නිවැරදි දැක්ම, ඒ නිවැරදි වැඩපිළිවෙල, ඒ දක්ෂ කණ්ඩායම සමගි ජන බලවේගයත් එක්ක තියෙනවයි කියන එක විමසලා බැලුවොත්, සංසන්දනය කරලා බැලුවොත් ඕන කෙනෙක්ට තේරුම් ගන්නට පුළුවන් වෙයි. මේ වගේ ප්‍රපාතයන් වලට වැටිච්ච රටවල් ගොඩ ඇවිල්ලා තියෙනවා. කල්ප ඉතිහාසෙ දිහා බලන්න ලෝකේ. ජර්මනිය ගන්න, කොරියාව ගන්න, ජපානෙ ගන්න. දෙවනි ලෝකෙන් යුද්ධෙන් අලු දූවිලි බවට පත් වෙච්ච ජපානය නැගිට්ටේ කොහොමද? ඒ නිවැරදි මාවත මොකද්ද? ජර්මනිය ගන්න. දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ බටහිර ජර්මනියයි නැගෙනහිර ජර්මනියයි කියලා රටවල් දෙකක් ගොඩනැගුණා. නැගෙනහිර ජර්මනිය කොමියුනිස්ට් ක්‍රමය තුලින්, අන්තවාමාංශික ක්‍රමය තුලින් ඔලු උස්සන්න උත්සාහ කළා. බටහිර ජර්මනිය ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් තුලින් ඔලු උස්සන්න හැදුවා. අවුරුදු 40 ගණනකට පස්සේ නැගෙනහිර ජර්මනියේ තරුණයෝ ඉස්සරහට ඇවිල්ලා පාරට බැස්සා. බර්ලින් තාපේ කැඩුවා. කඩලා කිව්වා අපිට බටහිර ජර්මනියත් එක්ක එකතු වෙන්න ඕනේ. මේ පාලනය අපිට දුන්නේ බඩගින්න. මේ පාලනය අපිට දුන්නේ විරකියාව. තවත් ඉවසන්න බැහැයි කියලා කිව්වා. එකතු වුණා. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි දිහා බලන්න. ආකර්ෂණීය සටන් පාඨ කියන්න පුළුවන්. සිත් වසඟ කරන ප්‍රකාශයන් කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික වැටිච්ච රටවල් නැගිටලා තියෙන්නේ කොයි මාවතේ ගිහිලාද? උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ගන්න. උතුරු කොරියාව ගැන මම කියන්න ඕනාවක් නැහැ. දකුණු කොරියාව එදා අපේ වැඩිහිටිය කිව්වේ කොයි විදිහද? මුඩුකු සමාජයක් කියලා. අද අපේ දරුවෝ රස්සාවල් හොයාගෙන හිට යනවා. සිංගප්පූරුව ගන්න. එදා කුලීකාරයන්ගේ රටක් කිව්වේ අපේ දරුවෝ එහෙ රස්සාවල් වලට යනවා. නැගෙනහිර යුරෝපය ගන්න. බල්ගේරියාව, හංගේරියාව, චෙකොස්ලොවේකියාව, යුගොස්ලාවියාව, නැගෙනහිර ජර්මනිය, මේ සියලු රටවල් අවුරුදු 40 ගණනක වාම න්‍යායවාදී ගමනක් ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? රුමේනියාවේ නායකයව මැරුවා තරුණයෝ. බඩගින්න විසගන්න බැරුව
විරැකියාව ඉවස ගන්න බැරුව. ලෝකේ එක රටක් තියෙනවද මේ ලස්සන සටන් පාට ඉදිරිපත් කරන උදවිය, ආකර්ෂණීය ප්‍රකාශ කරන උදවිය කිය ගිය ප්‍රතිපත්තිවල ගිහිල්ලා තමන්ගේ රටේ විරැකියාව විසඳපු රටක්. අපේ ජනතාව බුද්ධියෙන් තීරණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් රටක් හැටියට අපිට පසුතැවිලි වෙන්න වෙනවා. මේකයි අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය සමගි ජන බල වේගය වෙනුවෙන්. අනික අපේ සූදානම දිහා බලන්න, අවුරුදු 2030 සජිත් ප්‍රේමදාස මහතුමත් මේ කණ්ඩායමත් වෙහසුණා ප්‍රතිපත්ති හදන්න. කමිටු 27ක් පත් කළා, විශේෂ කමිටු. ඒ 27න් අපේ පාලනයක් ආවොත් අපි මොනවද අනුගමනය කරන ප්‍රතිපත්තිය, වැඩසටහන මොකද්ද කියලා හරිගස්සලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය, කෘෂිකර්ම ප්‍රතිපත්තිය. මං කිය විශ්වවිද්‍යාල ප්‍රජාව ඉතිහාසයේ කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ඉන්නකොට අපේ කඳවුරේ ශිෂ්‍ය සංවිධානයක් මාහේශියංග දෙලවණේට ඉදිරිපත් කරන්න යනකොට අස්සම් කරන්න කතිකාචාර්යවරේ කොයා ගන්න බෑ. හිතුව ෆැෂන් එක සමාජවාදී, ෆැෂන් එක මේ වාමයේ දේශපාලනය. නමුත් අද 1500කට වැඩි කතිකාචාර්යවරුන් පිරිසක් අපේ විද්වත් මණ්ඩපයේ ඉන්නවා. විශ්වවිද්‍යාල පෙරදිනේ විශ්වවිද්‍යාලේ කෘෂිකර්ම පීඨය ගන්න, ඕනම පීඨයක් ගන්න, බහුතරය අපේ මේ සමගි ජන බලවේදී විද්වත් මණ්ඩපයත් එක්ක එකතු වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදුවේ ඒගොල්ලෝ එකතු වෙලා, ශ්‍රී ලාංකික සම්භවයේ තියෙන විදේශීය රටවල විද්වතුන් එකතු වෙලා ඒක හැදුවේ. කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවේ ඒකත් ඒගොල්ලොත් එක්ක. ඒ වගේම සිවිල් සමාජයත් එක්ක, සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කළා. ඒවා පදනම් කරගෙන තමයි අපේ මැතිවරණ ප්‍රකාශනය හදලා තියෙන්නේ. කියවලා බලන්න. අධ්‍යාපනයේදී අපි ශිෂ්‍යන්ට අයිතිය දෙන්න උත්සාහ කටයුතු කරන ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙනවා. කාල සටහනක් ඇතුව, කාල ඉලක්කයන් ඇතුව හැම දෙයකටම ඒ ඉලක්කයන් දීලා තියෙනවා. එහෙම සූදානමක් අපිට තියෙනවා. මෙහෙම සූදානමක් තියෙන වෙන දේශපාලන පක්ෂයක් තියෙනවද? නිවැරදි ලෝකේ නැගිටිච්ච රටවල් ගිය පාර යන වැඩපිළිවෙළක් වෙන කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවද? සංසන්දනය කියලා බලන්න. ඩික අනික් කණ්ඩායම් වල ඉන්න පුද්ගලයොත් එක්ක මේ වගේ දක්ෂ කණ්ඩායමක් ඒගොල්ලොත් එක්ක ඉන්නවද? බටහිර රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් රටවල්, ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ, ආසියාවේ අනිකුත් රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ, මැද ප්‍රදේශයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ මේ කණ්ඩායමේ ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් අපිට ඉන්නවා. නිවැරදි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තියෙනවා. දැක්මක් තියෙනවා, සූදානමක් තියෙනවා. ලෝකේ දියුණු වෙච්ච රටවල්, නැගිටිච්ච රටවල් ගිය පාරේ ලංකාව ගෙනියන්න හරි තීරණේ ගත්තේ නැත්නම් අපිට පසුතැවිලි වෙන්න වෙන්නේ. මේ පණිවිඩයයි අපිට ජනතාවට දෙන්න තියෙන්නේ. ඉත බුද්ධියෙන් තීරණයක් ගන්න. ඡන්දෙ කිට්ටු වෙනකොට බිල්ලු ඇති කරන එක අපේ රටේ සම්ප්‍රදායක්. දැන් රනිල් වික්‍රමසිංහ මහතුමායි කඳවුරේ කියනවා, එතුමට බලය නොදුන්නොත් ගෑස් පෝලිම් වල ඉන්න වෙයි. බිල්ලු රකුසු ඇති කරනවා ඉඳගෙන. එදත් එහෙමයි කතෝලික ආක්‍රමණයක් ගැන කතා කරලා භීතියක් ඇති කරුවා. හැටේ මැතිවරණයේදී 50 ගණන් වල දෙමළ භීතියක් ඇති කළා. ආගම්වාදී, ජාතිවාදී, වර්ගවාදී, පන්ති වෛරය ඇති කළා. ධනපතීන් භංග වේවා, දහස් සාදුකීන් පෙරණෙවුන් දැන් ඉතින් නැගිටියව, අන්තිම සටනට සැරසියව කියලා කිව්වා. වෛරය, ඊර්ෂ්‍යාව පැතිරෙව්වා. අපි ගැටුම් වලට ගියා, මේවයින් ප්‍රචණ්ඩත්වය ඇති කරගත්තා. ඒ අඳුරු ඉතිහාසෙට ලංකාව යන්න ඉඩ දෙනවද නැත්නම් පන්තිමය, ජාති, ආගම් මේ සියලු දෙනා එකතු කරලා සාමූහික ප්‍රයත්නයක් කරන් අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න බුද්ධිමත් තීරණයක් ගන්නවද? මේකයි ජනතාව තීන්දුව කරන්න යන්නේ. ඔක ලස්සන සටන, ඔක ලස්සන ආකර්ශනීය ප්‍රකාශයක්. හැබැයි කල්පනා කරලා බලන්න, අද අපේ රටේ දිළිඳුකම ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහට ඉහවහා ගිහිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී පළවෙනි පියවර ගත්ත බදු සහන දෙන්න සුපිරි ධනපති පළන්තියද බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් අපේ ජාතික ආදායම නැති වෙලා ගියා. අපේ බංකුලොත් බවට ආසන්න ප්‍රධානම හේතුවක් බවට එකපත් වුණා. රටක මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික පැවැත්මේදී තියෙන්නේ තරගකාරී ආර්ථිකයක්. දක්ෂය ඉස්සරහට යනවා. යනකොට ආදායම් විෂමතාවයක් ඇතිවීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒත් තරගකාරී ආර්ථිකයක් තුළ පසුබාන ජනකොටස් රැකබලා ගැනීම පාලකයන්ගේ වගකීමක්. එහෙම නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කඩාගෙන වැටෙනවා. මේකට සුබ සාධන ලේබල් අලවන්න එපා. වගකීමක් තියෙනවා. තරගකාරී ආර්ථිකයක් තුළ පසුබාන ජනකොටස් තුළ මූලික අවශ්‍යතාවයන් සැපිරීම. ඒක සඳහා තමයි නිදහස් අධ්‍යාපනය දින්දුවේ අපේ කඳවුර. ඒක සඳහා තමයි නිදහස් සෞඛ්‍ය සේවය ඇති කළේ. ඒක සඳහා තමයි මහපොළ අපි විශ්වවිද්‍යාලය යන කාලේ ණය තිබුණේ. ආපහු ගෙවන්න ඕනේ රස්සාවක් ලැබුණට පස්සේ. ශිෂ්‍ය මහපොළ ආධාර දුන්නේ. අද ඒ නිදහස් අධ්‍යාපනයේ දායාද හැටියට පොල්ලතු පැලියේ දරුවෝ ඉංජිනේරු වෙලා තිනවා, වෛද්‍යවරු වෙලා තිනවා, නීතිඥයෝ වෙලා තිනවා. එහෙනම් සුබ සාධන කියලා ලේබල් අලවන්න එපා. තරඟකාරී ආර්ථිකයක් තුළ සල්ලි වැඩියෙන් හම්බ කරන එක නා දක්ෂයා ඉදිරියට යනකොට පසුබාන ජනකොටස් රැකබලා ගැනීම පාලනයක වගකීමක්, මූලික වගකීමක්. ජනතාවට සංවේදී විය යුතුයි. ඒකයි මේ පාලනයන් තුළ අපි දැක්කේ නැත්තේ.
ඒගොල්ලෝ දැක්කේ සුපිරි ධනපතීන්ට බිලියන 7ක් මේ වදුසාන දුන්නා. දුප්පත් මිනිහා ගැන කල්පනා කළේ නැහැ. අද වක්‍ර බදු දාලා කරන්නේ තේකයි. සාමාන්‍ය මිනිස්සු මත බඩු බර පටවනවා. ඉතින් පුළුල් සංවාද, පුළුල් සාකච්ඡාවල් තියලා ගැඹුරු විදියට කතා කරලා සෑම දෙනාගේම අදහස් සභාවගෙන තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇති කරලා තියෙන්නේ. ඉතින් ජනසභාවේ ඉදිරිපත් කරනටත් කිව්වා ප්‍රේමදාස මහත්මයාට අවලාද නැගුවා. සුරංගනා කතා කියනවා ඡන්දෙහිඳ සුබදාස සුබසාධන කරන්න හදනවා කියලා. අවුරුදු 4ක් 5ක් ඇතුළත ඒ සහන දීලා ඒගොල්ලන්ගේ යම්කිසි වෘත්තියකට යොමු කරලා දෙපයින් සිට ගන්න පුළුවන් තත්වයක් ඇති කිරීමයි එදා බලාපොරොත්තු වුණේ ජනසභාවේ ඉඳ. රස්සාවල් දෙනකොට 2500ට අඩු ආදායම් ලැබෙන දරුවන්ට වැඩියෙන් ලකුණු ටිකක් දුන්නා. ඒ පවුල් නගා සිටවන්න දුෂ්කර ගම්මානවලට ඈත දුෂ්කර ගම්මානවලට ඉතිහාසයේ කවදක් නැති විදියට ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් හදලා සල්ලිකාරයන්ගේ ගෙවල් වල ආයම්ම රස්සාව කරපු අපේ දරුවන්ට අභිමානයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් ජීවනෝපායක් දුන්නා. පාරේ හිඟා කාපු මිනිහවත් අමතක කළේ නැහැ ප්‍රංසිංහ ප්‍රේමදාස මහතුමා. මතකද එදා මාවතේ අපි වැඩසටහන කැපකරු ගම්මාන මාපිය කැපකරු ක්‍රමය මට මතක් වෙනවා. මේ තරඟකාරී ආර්ථිකයක් තුළ ධනවාදී කියලා හඳුන්වන ආර්ථිකයක් තුළ තරඟයේදී පසුබාන ජනකොටස් රැක බලා ගැනීම රජයක වගකීමක්. ඉහළ ධනවත් රටවල පවාද පාරවල් වල ගෙවල් නැතුව දහස් ගණන් කොච්චර ජීවත් වෙනවද? ඒ සංවේදීකම අපි දකින්නේ නැහැ. එහෙම සංවේදී නායකයෝ අපිට අවශ්‍යයි. ඒ ගමන යලිත් පටන් ගන්න ඕනේ. යපුම් කියලා මේ අපහාස කරන්න එපා. අද පොල්ලතු පැලවලින් ආපු මම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. මම කොළඹ ආනන්ද හිටියේ. මම ගම්පල සෛරහයේ හිටියේ. අපේ විශ්වවිද්‍යාල දරුවෝ ගොඩක් ඇටි දෙමෝපියන්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සල්ලි ගවන්න බෑ. මහපොළ ආධාරයෙන් තමයි ඒ ටික කරන්නේ. ඒගොල්ලෝ ඇවි හැදුන් නැද්ද? ඒගොල්ලෝ හැදුන නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. දුප්පත් මිනිස්සුනි බෙහෙත් ටික ගිහිල්ලා ගන්න සල්ලි ගෙවලා මේ නර්සින් හෝම් වලට යන්න බැරි උදවිය. එහෙනම් වචන වලට වහල් වෙන්න එපා. යථාර්ථය තේරුම් ගන්න හදන්න. පොල්ලතු පැලේ දරුවා නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඉංජිනේරුවෙක් වෙනකොට නීති පීඨයට ගිහිල්ලා නීතිඥයෙක් වෙනකොට උපාධියක් කරගෙන හොඳ රස්සාවකට යනකොට ඒක අඩු වෙන්නේ නැද්ද? ඔය රනිල් වික්‍රමසිංහ කඳවුරේ සටන් පාට ඕවා. ඌට රැවටෙන්න එපා. පොඩි මිනිහගේ දුක වේදනාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේක තමයි අපේ මූලික වෙනස ඒගොල්ලන්ගේ. ඒක අන්ත ලිබරල් ධනවාදී ප්‍රතිපත්තියකට යන්න ඕන. සුබ දුප්පත් මිනිස්සුක බලා ගන්න එපා. අපි තරඟෙන් දෙන්නේ දෙන්න ඕනේ. දක්ෂයා ඉස්රාට යන්න ඕනේ. ඉච්චරයි. පොඩි මිනිහා ඕන දෙයක් වෙච්චාවේ. එහෙම කල්පනා කරන්න බෑ. එහෙම කල්පනා බහුතරයේ එතනයි 150කට ආසන්න පිරිසක් අද දිලිනු තත්ත්වයේ ඉන්නවා අපේ රට. මේ මිනිස්සුන්ව අමතක කරලා ගියොත් මේ ක්‍රමයේ අනුතුරේ අවදානමේ මේ ක්‍රමයේ පවතින්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඔය නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ගැන පැහැදිලා ඩෙන් ෂියාවෝපින් නියෝජිත පිරිසක් ලංකාවට එව්වා. නිදහස් වෙළඳ ගැන අපගෙන හැදෑරීමක් කරන්න. එදා හතර දෙනායි කල්ලිය මාසෝතින්ගු නෝනා යාව හිරේ දාලා වද දුන්නා. අන්තිමට ඒක ගත්තා. ලාභය කියන්නේ සූරා කෑමක්. ලාභ ලබන පන්තිය ධනපති පන්තිය. එහෙමයි ඒගොල්ලෝ කිව්වේ. අද ලාභය අරමුණු කරගෙන චීනය පෝට් සිටි හදනවා මෙහෙ ඇවිල්ලා. වෙනත් සල්ලි යෝජනවා. ලාභය තමයි අරමුණ. මූලික සිද්ධාන්ත වලින් පිට පැනලා නිදහස් ආර්ථිකයේ හින්දා තමයි ගරා වැටිච්ච වලව් පුලවලින් ආර්ථික අතින් පීරණේජි පිටපත් වෙච්ච ළමයි හම්බ කරලා ඒ වලව් සල්ලි වලට ගන්න පටන් ගත්තා. මේ කුල ක්‍රමය පීඩිතකම ඒ පරතරේ නැති වෙ තුනී වෙන්න පටන් ගත්තා. සටන් පාට වලට රැවටෙන්න එපා. ප්‍රායෝගික තත්වයන් හොයලා බලන්න. නිදහස් ආර්ථිකය තුලින් තමයි වැඩවසම් සිතුම් පැතුම් නැති වෙලා පුංචි මිනිසුන්ට ඔළුව උස්සන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියේදී දක්ෂ ඉස්සරහට යනවා. පරතරයක් ඇති වෙනවා. එතනට තමයි ඕක අවශ්‍ය. එතකොට පොඩි මිනිහව බලා ගන්න ඕනේ. තරගදී පසුබාහන මිනිහව බලා ගන්න. මේ පිළිබඳ ලෝකයේ පුරා මේ විවාද තියෙනවා. මටයි වාටයි විවාද කළා මේක ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඔය රනිල් වික්‍රමසිංහේ කඳවුරේ සටන් පාඩ මේක ප්‍රේමදාස කඳවුරේ සිරනායකලයි කඳවුරේ සටන් පාඩ. මේක තේරුම් ගන්න. මේ අපි යනවා අපි කියන්නේ ඕක වැරදි. උතන ගිහිල්ලා පොඩි මිනිහව අමාරු වේ දාන්න අපි ලෑස්ති නැහැ. මුංචි මිනිසුන් රැක බලා ගැනීම ප්‍රධාන වගකීමක් පාලකයන්ගේ. මම කියන්නේ නැද බලන්නකො. ආණ්ඩුවක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට අභියෝග කළා පාර්ලිමේන්තුවේදී. මේ කොවිඩ් වෙලාවේ මේ බෙහෙත් ටික අරගන්න අපිට සල්ලි නැහැ. පුළුවන් නම් අපිට උදව් කරන්න කියලා. ලෝක ඉතිහාසෙවත් මෙහෙම දෙයක් වෙලා නැතුව ඇති. රටේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා විපක්ෂ නායකවරයාට කොවිඩ් වලට අවශ්‍ය බෙහෙත් ටික අපිට අරන් දෙන්න කියලා.
එතුමා කිව්වා මේක දුෂ්කර මේ මේ ඉල්ලීම ලොකු තොගයක් එතුමා කියන්නේ මම පුළුවන් තරම් උත්සාහ කරනවා කියලා. අවුරුදු ගණන් ගියේ නැහැ. මාසෙන් දෙකෙන් එතුමා අරන් දුන්නා. කොහොමද? අද විපක්ෂයේ ඉඳගෙන මිලියන මේ මිලියන 11ක් යනවා සූරු පන්ති කාමරයකට බස් රථ වලට. මේවා ටික 300 ගාණක් කරලා තියෙනවා. විපක්ෂයේ ඉඳගෙන මේවා ටික කරනවා. මේකෙන් පේන්නේ මොකද්ද? ජනතාවගේ විශ්වාසය විදේශ අපි ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ලෝකයේ අනෙක් මිනිසුන්ගේ විශ්වාසය තියෙනවා. රටේ ජනාධිපති නැතිට විශ්වාසයක්. ඉතින් ඌමනාව තියෙනවා නම් අදිෂ්ඨානය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. ජනසාවිය සුරංගනා කතාවක් කියලා කිව්වා. නමුත් ඒක යථාර්ථයක් බවට ප්‍රේමදාස මහත්මයා පත් කළා. ඉතිහාසය අපිට ඕනතරම් සාක්ෂි කියනවා මේවට. සදාචාරයක් තියෙනවා, මැතිවරණ නීති තියෙනවා. මේ දර්ශනායක මහත්මයා වගේ රිබලල් කෙනෙක් කියලා කියනවා. මම පුද්ගලිකව තපහස ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව තීන්දුව කරන්න ඕනේ. මොකද මේ වෙන්නේ කියන එක. ඒ තමයි වචන වලට නෙමෙයි රැවටෙන්න ඕනේ යථාර්ථය. අද රටට අවශ්‍යයි පුංචි මිනිස්සුන්ගේ 40-50% කිට්ටු පුංචි මිනිස්සුන්ගේ දුක වේදනාවට සංවේදී වන නායකත්වයක් අවශ්‍යයි. ඒ නායකත්වය දෙන්න සමගි ජන බලවේගයේ ලෑස්ති. මම ශාස්ත්‍රකාරයෙක් නෙමෙයි. මම ශාස්ත්‍ර කියන කමක් නෑ. නමුත් මොන රජයේ වෘත්තීය සමිතිය අරව මේවා අපිට පක්ෂීය වෘත්තීය සමිති බලවත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා ඒ ජනතාව කල්පනාවෙන් බුද්ධිමත්ව මේ රටේ පුංචි මිනිසුන්ට සංවේදී පාලනයක් මේ රටේ ඇතිකරන්න හරි තීන්දුව ගනී කියලා. වැරදි ප්‍රචාර වලින් දුෂ්ට රජයේ ආණ්ඩුවේ බලය මුදල් දේශීය සහ විදේශීය ගජමිතුරු දේශීය ගජමිතුරු ධනවාදයෙන් පෝසත් වෙච්ච උදවික සල්ලි විදේශීය ධනවත් බලවේග වල සල්ලි මේ වෙලාවේ මේවයෙන් මේවයේ බලයෙන් දුෂ්ටරතුරු පතුරනකොට මේ ප්‍රවෘත්ති පැල කරනකොට මාධ්‍ය හිමිකාරත්වය අල්ලගෙන මේවයින් ප්‍රවේශම් වෙන්න වෙනවා අපේ ජනතාව. කල්පනා කරලා යථාර්ථය හොයන්න, සත්‍ය හොයාගන්න.